සැප්තැම්බර් 15 වික්ෂෝප දේවමාතාවන්ගේ මංගල්‍යය පළමුවන කියවීම හේබෙවරුන්ට ලියන ලද හසනෙන්ගත් කොටසකි. පස්වෙනි පරිච්ඡේදයේ 7-9 දක්වා ක්‍රිස්තුස් වහන්සේ මිනිස් බවගෙන සිටියේදී තමන් මරණයෙන් ගලවන්නට පිළුවන් වූ තැනන් වහන්සේට බලවත් හැඳීමෙනුත් කඳුළු සැලීමෙනුත් යාඥාද කන්නලව්ද ඔප්පු කළසේක. උන්වහන්සේගේ දේවගරු බිය නිසා දෙවියන් වහන්සේ එයට සවන් දුන්සේක. උන්වහන්සේ පුත්‍රයාණන් වූ නමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත්සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණත්වේ ලැබ තමන් වහන්සේට කීකරු වෙන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයානෝ වූසේක. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ලූක් දෙවැනි පරිච්ඡේදයේ 33-35 දක්වා උන්වහන්සේ පිළිබඳව කී දේ ගැන උන්වහන්සේගේ පියාද මව්ද මවිත වූහ. සිමියෝන් නොවුන්ට ආශිර්වාද කරමින් උන්වහන්සේගේ මව වූ මරියතුමියට කතාකොට මේ දරුවා ඊශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැගීම පිණිසත් ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක් වන පිණිසත් නියමව සිටි. එසේය. ඔබේම හදවත කඩුවකින් අනින ලැබුවාක් මෙන් තුවාල වනු ඇත. මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිසත් යැයි කීහ. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.